ෂේන් වෝන් කියන්නේ ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි දක්ෂතා පෙන්නපු පුවත් මවපු අති දක්ෂ ක්‍රීඩකයෙක්. මේ ක්‍රීඩකයා මුලින්ම ජාත්‍යන්තර ටෙස්ට් පිටියට එන්නේ 1992 ජනවාරි මාසයේ ඉන්දියා කණ්ඩායම එක්ක ටෙස්ට් ක්‍රිකට් තරගයකදී. මේ තරගයේ වෝන් ලබා ගන්නේ එක කඩුල්ලක් විතරයි. ඒ ලකුණු 150ක් දීලා රවි ශාස්ත්‍රී තමයි වෝන්ගේ පළවෙනි ගොදුරු බවට පත් වෙන්නේ. මේ තරගයට වෝන් සෙල්ලම් කරද්දී කිලෝ 97ක් බර මහත් ක්‍රීඩකයෙක් විදියට එන්නේ. ඒ කාලේ ඔස්ට්‍රේලියාවේ තේරීම් කමිටුව අද අපේ තේරීම් කමිටුව වගේ වුණානම් යෝග්‍යතාවය බලලා පළවෙනි තරගයේ අසාර්ථක වීමත් බලලා පළවෙනි තරගයේම ටෙස්ට් ක්‍රිකට් ජීවිතය අවසන් වෙන්නත් තිබුණා. මේ විදිහට ටෙස්ට් පිටියට ආපු පළවෙනි තරගයේ අසාර්ථක වුණු මහත් ක්‍රීඩකයා ටෙස්ට් තරඟ දිනවන්නෙක් විදිහට ලංකාවේදී උපදිනවා 1992 අගෝස්තු මාසයේදී. ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක ශ්‍රී ලංකාවේදී තමයි මේ තරගය පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලැබිලා තිබුණු ටෙස්ට් තරගයක් වෙනස් කරලා තමයි ෂේන් වෝන් කියන ටෙස්ට් තරඟ දිනවන්න උපදින්නේ. ලකුණු 181ක් ආරක්ෂා කරගන්න ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් ෂේන් වෝන් පන්දු අර 5යි පන්දු 1කදී ලකුණු 11කට කඩලු 3ක් දවාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16කින් පරාජය කරන්න දීපු දායකත්වයක වෝන් කියන ක්‍රීඩකයා ගැන වැඩිපුර කතා බහට ලක් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ සුපිරි ක්‍රීඩකයා 1993 දී එංගලන්ත ප්‍රතිකරු මයික් ගැටින් දවාගන්න යොමු කළ පන්දුවත් ඒ අලුබඳුන තරගාවලියේ කඩලු 25ක් දවාගෙන පෙන්නපු හපන්කම් එක්ක ක්‍රිකට් ලෝකයේ වෝන් ගැන වඩාත් වැඩියෙන් කතා බහ ආරම්භ කරනවා. 1994 අවුරුද්දේ තමගේ ටෙස්ට් ජීවිතේ හොඳම පන්දු යැයිම විදිහට ලකුණු 71කට කඩලු 8ක් බිඳ දාන වෝන් ඒ තරගයේදී හැට්‍රික් දක්ෂකමකුත් ලබා ගන්න සමත් වෙනවා. මේ විදිහට උඩට ආපු වෝන් 1995 දී මාකෝ එක්ක එකතු වෙලා තනතිලි පිළිබඳ විස්තරයක් ඉන්දු බුකිකරුවන්ට ලබා දීලා තමගේ ක්‍රිකට් ජීවිතයට කළු පැල්ලමකුත් එකතු කර ගන්නවා. 1996 අවුරුද්දේ ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන්න තිබුණු අවසන් කඩීමේදී කොදෙව්වන්ට එරෙහිව ලකුණු 36කට කඩලු 4ක් දවාගෙන ඔස්ට්‍රේලියාව අවසන් තරගයට අරගෙන ගියත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ප්‍රහාරය එක්ක ලෝක කුසලානේ ඔස්ට්‍රේලියාවට අරගෙන යන්න මේ ක්‍රීඩකයාට 1996 දී දායකත්වයක් දෙන්න බැරි වෙනවා. 97-98 අවුරුදු වෝන්ගේ ක්‍රිකට් ජීවිතයට ඒ තරම් හොඳ වෙන්නේ නැත්තේ ඇඟිල්ලේ ආබාධයක් වගේම උරහිසේ ආබාධයකුනුත් පීඩා විඳීමත් එක්ක. කොහොමුණත් 99 දී නැවතත් ඔස්ට්‍රේලියාවට ලෝක කුසලානයක් දිනා දෙන්න මේ සුපිරි ක්‍රීඩකයා ලොකු දායකත්වයක් ලබා දෙනවා. තීරණාත්මක සෙමි ෆයිනල් තරගයේ දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ලකුණු 29කට කඩුලු 4කුත් අවසන් තරගයේ පාකිස්තානයට එරෙහිව ලකුණු 33කට කඩුලු 4කුත් දවා ගන්න වෝන් 99 ඔස්ට්‍රේලියා කණ්ඩායමට ලෝක කුසලානේ දිනා දෙන්න ලොකුම සේවයක් කළ ක්‍රීඩකයෙක් විදිහට තමයි ඉතිහාසය සාක්ෂි දරන්නේ. මේ සුපිරි පන්දු යවන්න 2003 දී එල්ලවෙන මද්‍රව්‍ය චෝදනාවක් එක්ක එක්දින ක්‍රිකට් ජීවිතයට සමුදෙනවා. කොහොමුණත් ටෙස්ට් පිටියේ ඉන්න වෝන් 2004 දී ටෙස්ට් කඩලු 500ක් බිඳ දාපු පළවෙනි දඟ පන්දු යවන්න බවට පත් වෙන්නත් සමත් වෙනවා. 2005 දී 600 වෙනි කඩුල්ලත් 2007 දී 700 වෙනි කඩුල්ලත් ලබා ගන්න වෝන් ටෙස්ට් කඩලු 708ක් ලවාගෙන ටෙස්ට් ක්‍රිකට් ජීවිතයට සමුදෙනවා. වෝන් ටෙස්ට් ඉතිහාසයේ බිහිවුණු හොඳම පාදක පන්දු යවන්න විදිහට තමයි ටෙස්ට් පිටියට සමුදෙන්නේ. මේ විදිහට අමතක නොවන මතකයන් ඉතිරි කරලා ෂේන් වෝන් අවුරුදු 52 වෙද්දී ජීවිතයෙන් හදිස්සියේම සමුගන්නේ කිසිවෙක් නොහිතපු වෙලාවක. මෙවැනි වීඩියෝ දිනපතා බලන්නපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දී සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.